अब ये याद नहीं कर रहे थे कि ईसा की थी गल ईसा අයිබෝන් අදනී දුවේ පුතේ ඔයාලට ඇහෙනව නේද පිච්ච කියන එක මොකද්ද බැටියෝ ලින්ක් එක කියවන්නේ පළවෙනි ලින්ක් එකෙන් ඉන්නේ ආ ලින්ක් එක ගෲප් එකට දැම්මා නේද පුතේ අපේ ගෲප් එකට ආවේ නෑ මැඩම් හරි. ගණන් පොත් නේද ළඟ තියෙන්නේ බලන්න ටීචර්. ගණන් පොත් ළඟ තියෙන්නේ. ඔව් ටීචර්. ඔව් මැඩම්. ඔව් ටීචර්. ඒවල තියෙන්නේ පුතේ ලින්ක් එක ගෲප් දෙකටම දාලා මං හිතන්නේ තියෙන්නේ. ඒකෙන් තමයි පරණ ලින්ක් එක තමයි නේද? හරි. අපි දැන් අද ඊයේ හිටපු දොළ පුතාලා ඉන්නව නේද? අද අලුතෙන් ආපු අය. නේ? ඊ අපේ පරිසර පාඩමට සම්බන්ධ වෙන දොළ පුතාලා ඉන්නව නේ? How teacher? ඉන්නවා. අනිත් අය සම්බන්ධ වෙන කම අපි පන්ති ඉස්සරහට කරගෙන යමු. How madam? හරි පුතේ හරි. දැන් අපි මොනවද කරේ කියන බලන්න. ගිය සති හිටපු අය. पुते ग्रूप दाँ इत पाड़ बल
තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් ටීචර් කෙන් අහන්න. ගණන් නම් ටිකක් තේරෙන්නේ නැන්නේ නේද? එතකොට ටීචර් කෙන් අහන්න මේක තේරෙන්නේ නැහැ කියලා. අද දාන්නම් ඔයාලගේ ලින්ක් එක මේ ඔයාලගේ මේවා එකට දාන්න ගෲප් එකට. හරි. දැන් අපි ටිකක් පාඩම ඉස්සරහට ගිහිල්ලා ඉන්නේ. නේද? මට කියන්න බලන්න දැන් අලුතෙන් ආපු දොල පුතාලා දන්නවද? ගණක රාමු කියන්නේ මොනවටද කියලා දන්නවද? දැකලා තියෙනවද? ඔව් ටීචර්. ආ ගණක රාමු වලින් ගණන් කරලා තියෙනවද? එකතු කරලා තියෙනවද? ඔව් ටීචර්. අනිත් අයත් කියන්න බලන්න පුතේ. ඔව් ටීචර්. ඔව් ටීචර්. තියෙනව නේද? ඔව් ටීචර්. ගණන් කරලා තියෙනවද? මේකේ නම් තියෙන්නේ ඔන්න අපි දැන් ඔයාලා තුන වසරේ හින්දා ඔන්න අපිට අර මෙහෙම කෝටු දෙකක් ගැන විතරයි ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? තුනේ මොළනේ තාම චූටිනේ අපිනේ. දැන් ඒ බලන්න 10 ස්ථානයේ සහ 1 ස්ථානයේ කියලා තියෙනවා. ගණ කරාම අපි දැකලා තියෙනවානේ. දැන් සෙතුම් කිව්ව සෙතුම් නේද ඉස්සලා කිව්වේ? එක ස්ථානය කියන්නේ තනියම ඉන්න ඉලක්කම් නේද පුතේ? එක ස්ථානේ මේ බලන්න තනියම ඉන්න ඉලක්කම් බිඳුවේ ඉඳන් 9ට වෙනකන් ඉන්නවා තනියම ඉන්න අය. එතකොට 10 ස්ථානේ කොහොමද ඇත්තේ පුතේ? 10ක් ඉන්න. 10ක් ඉන්නව නේද? කොහොමද තියෙනවද යාලා? අලුත් පැටව කියන බලන්න කොහොමද යාලා තියෙනවද? මෙන්න යාළුවෙක් ඉන්නවනේ 10 20 30 40 50 60 70 80 90. මොන ඔතෙන්ට වෙනකන් තමයි 10 ස්ථානේ තියෙන්නේ. දැන් මට කියන්න 100 වුණොත් කොහෙටද යන්නේ පුතේ? 100 වුණොත්. 100 වුණොත්. යාළුවෙක් ඉන්නවා. ආ යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා. එතකොට යනවා එහා පැත්තටනේ. නේද? 300 අන්න හරි 100 200 300 400 කියලා තමයි ඒක යන්නේ. මෙන්න තියෙනවා ගණක රාමු. දැන් අපි මෙසරේ කරන්නේ ස්ථාන දෙකක් ගැන විතරයි අපි කරන්නේ. හන්දද? මේක ලියන්න කලබල වෙන්න එපා පුතේ. ඔයාලට තේරෙනවා මේක. ඊට පස්සේ තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් මාක් කරලා අහන්න. මට කියන්න දඬු හා කැට දැකලා තියෙනවද? දඬු හා කැට දැකලා තියෙනවා නේද? අපේ ඉස්කෝලේ ටීචර් දෙනවා නේද? දඬු හා කැට සෙල්ලම් කරන්න දෙනවා. ටීචර්. ඔය දැන් දණ්ඩක් කියලා හිතන්නකෝ තියෙන්නේ. දණ්ඩක කොටු කීයක් තියෙනවද පුතේ? දණ්ඩක කොටු කීයක් තියෙනවද? 10. 10ක් තියෙනවා නේද? එතකොට අපි ඒකට කියන්නේ 10 ස්ථානයනේ. කොටු 10ක් තියෙනවා නම් ඔන්න 10 ස්ථානය කියලා කියනවා. ඔය වගේ දඬු දෙකක් තියනවා නම් කොහමද පුතේ? දඬු දෙකක් තියනවා. 10 දඬු දෙකක් තියනවා සෙතුම් හරි. කියන්න බලන්න අනිත් අය. 10 දඬු දෙකක් තියෙනකොට කොහමද? 20ක්. ආ 20යි. 20යි. 10 දඬු තුනක් තියෙනකොට කොහමද එතකොට? 30යි. 30යි. යයි 10 දඬු 4ක් තියෙනකොට කොහමද? 40යි. 10 දඬු 8ක් තියෙද්දි කොහමද? 80යි. 80යි. එතකොට 9ක් තියෙනකොට? 90යි. 90යි. මොන 10 දඬු 90යි තියෙන්නේ නේද? 9 එකකන් විතරයි තියෙන්නේ. කැට දැකලා තියෙනවද මගේ පුතාලා කැට? ඕයි. කැට තියෙනවා නේද? ඉස්කෝලෙත් තියෙනවා, යලගාවත් තියෙනවා කැටනේ. දඩුයි කැටයි තියෙනවා. හරි, දැන් අපි ගණ කරාමුනේ ඔය ඇන්දේ.
නේ. අද තියෙන්නේ පුතේ සංඛ්‍යා පෙත්ත කියන පාඩම. මගේ පුතාලා දන්නවද සංඛ්‍යා පෙත්තක් කියන්නේ මොකටද කියලා? නෑ බැලුවා. ආ දන්නේ නෑ නේද? සංඛ්‍යා පෙත්ත කියන්නේ පුතේ අපි ගණක රාමු දැන් ඇඳිනවනේ ගණක රාමු ගැන දන්නවා. අන්නේ ගණක රාමු වල අඳින්නේ නැතුව අපි වගුවක දක්වනවා. මොකක්ද දක්වන්නේ? ගණක රාමුවේ බෝල අඳින්නේ නැතුව මෙන්න මේ වගේ ගණක රාමුවක අඳින්නේ නැතුව වගුවක දක්වනවා. හරිද? එහෙම මතක තියාගන්නකෝ. ඊට පස්සේ අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. මෙන්න මේකට තමයි පුතේ ගණක පෙත්ත කියලා කියන්නේ. පේනවද? ගණක පෙත්ත කියන්නේ. පේනවද ගණක පෙත්ත කියන්නේ මොකද්ද කියලා? ටීචර්. මේ තමයි ගණක පෙත්ත කියන්නේ. ඔන්න දැන් ටීචර් මේක දැන් ගණක පොත්තේ තියෙන කීයද සංඛ්‍යාව? 10 ඒවා කීයක් කියනවද? 4ක්. 4ක් කියන්නේ අර දඬු කීයක්ද පුතේ? 10 දඬු කීයක්ද? 4ක්. 4ක් නේ. 10 දඬු 4යි. 1 ඒවා කීයද එතකොට? 1 ඒවා. කීයක් තියනවද 1 ඒවා? 5යි. 5යි. එතකොට දැන් අපි ওই දෙක එකතු කරාම අපිට කීයක් හම්බෙයිද? 45ක්. ආ 45ක්. හරියටම හරිද? හරි. හරි ඔන්න බලමු දැන් ඔන්න ටීචර් ගණක පෙත්තක තියෙන ඔය සංඛ්‍යාව ගණක රාමුවක නිරූපණය කරනවා. ආ මේකට කියන්නේ පුතේ ගණක රාමුව දැන් අපේ අලුතෙන් ආපු දුවල පුතාලට අමතකලා තියෙනවා නම් මෙන්න මේ වගේ එකකට තමයි අපි ගණක රාමුව කියලා කියන්නේ. මොකද්ද කියන්නේ? ගණක රාමුව. ගණක රාමුව. ඔයාලා සෙල්ලම් කරන්න එම තියාගන්නව නේද මේ ගණක රාමුවේ? බෝල බෝල තියෙන්නේ. හරි. අපි දැන් මේ වගුවේ තියෙන එක ගණක පෙතේ තියෙන එක අපි මේ ගණක රාමුවේ අඳිමු. හරිද? හොඳට බලන් ඉන්න. ඊට පස්සේ ටීචර් දෙනවා ඔයාලට ගණක පෙතේ තියෙන ඒවා අඳින්න. හා මේ කොටුව මොන ස්ථානයේද? මේ කොටුවේ ගෙදර කොහෙද? 45. මං අහන්නේ මේ කොටුවේ නම් මොකද්ද මෙතන තියෙන්නේ ගණක රාමුවේ? මං අහන්නේ එක ස්ථානය. අන්න හරි, එක ස්ථානය. එක ස්ථානය, එක ස්ථානයක් නේද? එහෙනම් අපි එක ස්ථානය කියනවා. ඔන්න මදි අපි ඉරක් ගහලා යට ගන්න. මේ ස්ථානය, මේ කොටුවේ නම් මොකද්ද? මේ ගෙදර නම් මොකක් වෙන්න ඇද්ද? 10 ස්ථානය. ගගනි කියන්න බලන්න මේ කොටුවේ නම් මොකක් වෙන්නද පුතේ? 10 ස්ථානය. ආ ඔන්න නමත් තියෙනවා යාලට. හොඳේ 10 ස්ථානය. 10 ස්ථානය කියන්නේ 10ෙන් 10ට යන්නේ නේ. 10ෙන් 10ට යන්නේ. හොඳට අහගන්න. හොඳට අහගන්න වෙන වැඩක් එපා පුතේ. හරි. දැන් අපිට අර ගණක පෙතේ තිබ්බේ සංඛ්‍යාව මතකද කාට හරි? ගණක පෙතේ අර ගණක වගුව 45. 45 නේද? මෙහෙම අපි ලියාගමුකෝ 45. හරි. දැන් මං අහනවා ඔක්කිට කියන්න බලන්න පුතේ, එක ස්ථානයේ අපි බෝල කීයක් අඳිනවද? එක ස්ථානයේ බෝල කීයක් අඳිනවද අපි? 5යි. ආ 5ක් අඳිනවලු. ඔන්න ඔකිට 5ක් අඳිනවා කිව්වා. හිතේෂ කියන්න බලන්න කීයක් අඳිනවද අපි මේ පැත්තේ? කීයක් අඳිනවද? 5. ආ 5ක් කියනවා නේද? අය කවුද මා? පිනිදි කියන්න බලන්න පුතේ, මේ එක ස්ථානයේ කීයක් බෝල අඳිනවද? අපි සංඛ්‍යා පෙත්තේ කීයක් බෝල අඳිනවද? 5ක්. 5යි. ඔව්. හරි නේද? තුන් දෙනාම කිව්වා හරි. බෝල 5ක් අඳිනවා. ඇයි 5ක් අඳින්නේ? 3යි, 4යි, 5යි. ඇයි අපි 5ක් ඇන්දේ බෝල? ඇයි ඇන්දේ? සිතුකි කියන්න බලන්න. ඇයි ඇන්දේ? පාඩම නිසා.
ඔන්න කිව්වා. එක ස්ථානය කියන්නේ තනියම ඉන්න ඉලක්කයක් නේද? බිඳුව අයින් කරන්න ඕනේ එතකොට කීයද? කීයද? පහයි නේද පුතේ? එක ස්ථානයේ පහ තියෙන හින්දා තමයි අපි බෝල පහක් ඇන්දේ මෙන්න මෙහෙම. දහය ස්ථානයේ කීයක් අඳිනවද අපි බෝල? හතරයි. හතරක් අඳිනව නේද? 40යි කියන්නේ හතරයි නේ. ඔන්න පටල ගන්න එපා. එක ස්ථානයේ කියන්නේ පුතේ බිඳුවේ ඉඳන් 9ට වෙනකම්. බිඳුවේ ඉඳන් 9ට වෙනකම් සංඛ්‍යා වලට අපි කියනවා එක ස්ථානය. කියන්න බලන්න බිඳුවේ ඉඳන් තියෙන 9ට වෙනකම් සංඛ්‍යා ටික කියව ගන්න කියව යන බලන්න. संख्या නමයට පස්සේ තියෙන මොකද්ද? 10 10 10 එනවා මෙන්න මේ 10 ස්ථානයට එනවා මෙන්න මේ පැත්තට එනවා මේ පැත්තේ තියෙන්නේ පුතේ 10 ඉඳන් කීය වෙනකන්ද? මම නරකල් කියන්න බලා 90 වෙනකන් 90 වෙනකන් නේද 10 ඉඳන් 90 වෙනකන් තියෙන්නේ මෙන්න මේ පැත්තේ නේද වෙන වැඩ බෑ ඉතින් දැන් මට ඇහෙනවා වෙන කතාවක් යනවා නේද දැන් මෙතන බලන්න මෙතන හතරනේ තියෙන්නේ ඒ කියන්නේ අපි මේ සංඛ්‍යාව කියවන්නේ කොහමද මේ දෙක කියවන්නේ කොහමද 45 නේද 45 එතකොට මෙතන ඔන්න කියනවා 40 නේද 40ට 5ක් එකතු වුනහම තමයි बोल हतर हतरा संख्या हाँ दें संबंधों ने पुता ला अभी संख्या पे तक क्या ना कराने को बाला ने दें संबंधों ने दूला पुता ला दें संबंध ला इन्ना ने द दिया ना दुन्ने हैं अभी दें तमाय कराने पुते उन्होंने वाके वागुओगट तमाय अभी संख्या पे तक क्या ला किया ऐतकोटे मेव वाके एक कट मकाद्दा पे किया ने बोर्ड के यंत्र पे एक कट मकाद्� चुट्टा तेरे දැන් අපි ලියමුකු ඉස්සලා ඔක අද දිනේ දාන්න කොක්කොටම කලින් අලුත් පුතාලත් ලියමු අලුත් දොල පුතාලත් ලියමු අද ඊට පස්සේ ඔයාලගේ මේ මේකට දාන්න ගෲප් එකට එතකොට අමාරු තැන් තියනවා කොහොමත් ගණන් වල තියනවනේ නේ ඒව ටික තරු ලකුණක් දාලා ඊළඟ සතියේ ටීචර්ගෙන් අහන්න ඕනේ තේරුණා නේද අලුතෙන් ආපු දොල පුතාලට තේරුණාද संख्या संख्या पेतक दाक्पमु
මතක තියාගන්න සංඛ්‍යා පෙතක් කියන්නේ සංඛ්‍යාවන් දක්වන නැත්නම් ඉලක්කම් දක්වන වගුවක්. හරිද? ඔක තව ඉස්සරහට යන්න යන්න වැඩි වෙනවා. මොකද සිය ස්ථාන එනවා. දහස ස්ථාන එනවා. තව දෙන්නෙක් එකතු වෙනවා ඉස්සරහට. දැනට ඔය දෙක තමයි අපි දන්නේ. ලස්සන්ට ලියන්න දැන් ඔන්න මේ අකුරු සිංහල අකුරු එහෙම දාන්න ඔයාලානේ ටීචර්ට හැමදාම කියන්න බෑ මොනවද මධ්‍ය අක්ෂර මොනවද මේ ආරෝහණ අක්ෂර අවරෝහණ අක්ෂර කියලා කියන්න බෑ දැනගන්න ඕනේ රූලේ ලියනකොට සංඛ්‍යා පෙතක දක්වමු මොකද්ද සංඛ්‍යා පෙත කියන්නේ එතකොට संख्या पे तक किया ने मौका दिया क्या बाला को क्या बाला ने कहा उन्हें संख्या पे तक किया ने मौका दिया दहाई अस्ताने कोई एकास्ताने कोई ओ अभी दाने तामे इस ताने देखो इतना है ने तो पुत्ते संख्या पे तक किया ने मेहमत के तिया करने को ගණක රාමුවක සංඛ්‍යා දක්වන වගුවක් නැත්නම් ඉලක්කම් දක්වන වගුවකට තමයි අපි සංඛ්‍යා පෙතක් කියලා කියන්නේ. ඔන්න ඕක. අපි මේක ඇඳගමු. ඔන්න ඔය වගේ ඇඳගමු. පිට බගණ ඉවරයි. හරි පැටිය හරි. ඔහොම ඇඳගමු 10 ඒවා 1 ඒවා. 10 ඒවා 4යි කියන්නේ 40යි. 1 ඒවා 5යි කියන්නේ අපි එකට පහම තමයි කියන්නේ නේ එකේවනේ එකේනයි ඉන්නේ මේ දෙන්නම එකතු වුනහම 45යි මොන අය වගේ සංඛ්‍යා ටිකක් දෙනවා මම හදන්න හන්දේ එතකොට දැන් හොඳටම මේ තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් මගෙන් අහන්න ඕනේ අඩරුලක් තියලා ගහන්නවනේ මගේ පුතාලා වකුවක් ගහනකොට කෙලින් ඉඩක් ගහනකොට අපි අඩරුලක් තියලා තමයි ගහන්නේ. ඉර ගහන්නේ නැත්තම් ඇද වෙනවනේ නේ. අනිවාර්යෙන්ම අඩරුල තියන්න ඕනේ. ටීචර් සෙනෙන්දි වරයි. ආ හොඳයි පැටිය හොඳයි. සෙනෙන්දි හොඳයි. මම දැන් සිදු කිත්ති වරයි. ආ, හොඳයි සිදු කි. හරි, තව එකක් ගහගමුකෝ අපි. ඔය වගේම වගු දෙක් වගුවක් ගහගමුකෝ. ටීචර් සෙතුම් ඉවරයි. ආ, හොඳයි සෙතුම්. ටීචර් සනුක ඉවරයි. හොඳයි සනුක. අපි ඕන තව වගුවක් ගහනවා. දැන් අපි බලමු. අපේ පැටෝ ටිකට තේරුණාද කියලා හොඳද? මේ හින්දා අනේ දැන් දාන්න වගුවේ දාන්න අගුවේ කෙලවර මම පැත්තේ තියෙන්නේ එක ස්ථානයක් නැත්නම් එකේවා එකේවා කාට හරි අමතක වෙනවා නම් පුතේ එකේවා කියන්නේ මෙන්න මේවට කියලා වරහණක් ඇතුලේ ලියන්න බිඳුවේ ඉඳන් 9 දක්වා තියෙන ඉලක්කම් බිඳුවේ ඉඳන් 9 දැන් කාට හරි අමතක වෙනවා නම් එකේවා නැත්නම්
එක ස්ථානය කියන්න මොකක්ද කියලා වරහනක් ලියා ගන්න බිංදුවේ ඉඳන් 9 දක්වා තියෙන සංඛ්‍යා 10 10 ස්ථාන නැත්නම් 10 ඒවා ඒවා කියන්නේ කීයේද කීයටද හ්ම් 10 ඒවා කියන්නේ 10 ඉඳන් 90ට අන්න හරි 10 ඉඳන් 90ට අන්න ඔහම ලියා ගන්න අමතක වෙනවා නම් කාට හරි හරි හොන දැන් ටීචර් සංඛ්‍යාවක් දෙනවා මගේ පුතාලා හරි පැටියෝ ගගනි හරි ගගනි ඔන්න ටීචර් දැන් සංඛ්‍යාවක් දෙනවා ඒක මගේ පුතාලා දාන්න බලන්න වගුවට හන්දද විසි හතර හොඳට කියවන්න බලන්න විසි හතර මොනවද 10 ස්ථානයේ 10 ඒවා කීයද 1 ඒවා කීයද කියලා දාන්න බලන්න हरी හොඳයි. ඔන්න සනුකගේ උත්තරේ කිව්වා. ඊට පස්සේ කවුද ඉවරයි කිව්වේ? දැහැමි. ආ දැහැමි කියන්න බලන්න. දැහැමි කියන්න පුතේ බලන්න. 10 ඒවා 2යි 1 ඒවා. ඔව් 10 ඒවා 2යි 1 ඒවා 4යි. 4යි. සංඛ්‍යාව කියවන්න බලන්න. ඊට සංඛ්‍යාව 24යි. 24යි. हाँ दमिदू दमिदू दहाई वा देखा ही एके वा हतराई विषय हतराई हाँ दहाई वा देखा ही एके वा हतराई विषय हतराई सेतुम क्या न बाला न दहाई वा देखा ही एके वा हतराई विषय हतराई हाँ दहाई वा देखा ही एके वा हतराई हाँ हिमाश क्या न बाला न हाँ सेतु के क्या न दहाई वा देखा ही उत्तरे मद तीयने तिसुरी गगनी ඒ උත්තරම ද ඔව් ටීචර් ඔව් ටීචර් නං හරි ඔන්න එහෙනම් හරි කොහමද හරියන්නේ 1 ඒවා 2යි නේද ඒ කියන්නේ 20යි නේද හරිද ටීචර් 1 ඒවා නෙමෙයි 2යි හරි මැඩේ හරි කියව කවුද හරිද කිව්වා නෑ නෑ පුතේ නෑ ඔන්න අවදානෙන් ඉන්න ඕන ඔන්න හරි කියලා කියනවා නේ ඔව් ඔව් පුතේ අපිට කරන්න දෙන්නේ ඒකින්ද තව පොඩ්ඩකින් ඔන්න ගොස්සනවා හා එහෙමද මොකද කරන්නේ එතකොට හරි ටීචර් මේ ගෲප් එකට දාන්නම් මේ ඔයාලගේ මේ 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 එක එතකොට බලා ගන්න අමාරු තැන් තියෙනවා අමාරු තැන් තියෙනවා ගණන් ගල කොහමද එතකොට තරුවක් දාගෙන මගෙන් අහන්න ඕන හරි ඔන්න ඉස්සෙල්ලා ටීචර් කිව්වේ එකේවා මේ 2යි කියලා කිව්වේ ඔන්න එතකොටම කට්ටිය හරි කිව්වා ඔන්න මේ කවුද අහගෙන හිටියේ මට නම් මතක නැහැ කවුද අහගෙන ඉඳලා කිව්වේ නෑ නෑ ටීචර් 10 ඒවා 2යි 1 ඒවා 4යි කියලා ඉන්දි තිවරයි हाँ,
දැන් මට කියන්න මේක තේරුන්නේ නැති කවුරුහරි ඉන්නවද පුතේ? කොහොමද මේ සංඛ්‍යාව බෙදාගන්නේ කියලා තේරෙන්නේ නැති කවුරුහරි ඉන්නවද? 10 ස්ථානේම කීයද? 1 ව කීයද කියලා? කියන්න බලන්න තේරෙන්නේ නැති කවුරුහරි ඉන්නවද? කියන්න තේරෙන්නේ නැත්තම් මොකද ටීචර් ළඟ නැහනේ ඉස්කෝලේ නම් ඕන ළඟට අවිලා බලන්න පුළුවන් පුතේ ඔයාලට තේරුණාද නැද්ද කියලා දැන් ළඟ නැන්නේ නේද හරි තව සංඛ්‍යාවක් දෙන්නම් මම ඔය වගේම වග්ගුවක් ගහගන්නකො ඔය වගේම වග්ගුවක් ගහගන්න 1 10 10 දාලා පොඩි වග්ගුවක් ගහන්න ඕනේ ඇත්තට මේ උඩ ගහලා තියන වගේ පොඩි වග්ගුවක් හරි බෑනේ ඊට පස්සේ 78 මෙන්න මේ ගණක පෙත්තට දාන්න බලන්න 78 ගණක පෙත්තට දාන්න කොහමද 78 බෙදෙන්නේ කියලා ගණක පෙත්තේ දාන්න බලන්න හරි බෑනේ මැඩම් සිදු කි හරි हाँ सितु की किराद पुते हाँ किया ना बाला को हम देन नहीं किया है ते आटा दाए एवा हाथकुई एकेवा हाथकुई हाथा आटा ही दाए एवा हाथकुई एकेवा हाथकुई हरे अभी बाले मो अनीता या थारी दिखे लाऊं दे सितु की नीचे बागनी हाँ मैडम हाँ गगनी किया ना बाला ना नीचे देखा ना सांके आवे है ते आटा पुते हताई आटा हमी वराई हाँ दहमी किया ना दहाई वा हताई एक के वा हताई हत्ते आटा टीचर से तू कराई टीचर से जने थी वराई हरी दहमी यहाँ पे बाले मो मैं आला अनिता को हम तो किया ला हरी से तुम किया ना इधर पास से दहमी किया ना मैं से ने दिखिया ना एक के वा हताई दहाई वा हत्ते हाँ हरी ये टा සංඛ්‍යාව කියවන්න බලන්න 70 කීයද 78 78 හයි සෙතු අපි බලමු සෙනෙදි කියන්න බලන්න පුතේ සෙනෙන්දි 10 ව 7යි 1 ව 8යි සංඛ්‍යාව 78 සර් තිසුරි හරි පැටියෝ හරි අපි බලමු හා තිසුරි කියන්න බලන්න තිසුර නේද हिमाशन अमदिया बल तू इस बलंकियान इस बोर्ड दिया बलंकियान अमदिया बल कहो तेरुना दिखे हिता गाने बैन टीचर को बल क्या ना दहाई वाला लाइट बॉल मारू वाह अताई एकेवा अताई अन्ना बाला ने देंग संख्या वाकी वाला बाला ने मटा संख्या संख्या सुहाताई हत्ता अताई सुहाता ने मैं माँ हत्ता अट क्यों एक तो मात बैलू मुकदे क्या नहीं किया හරි මට කියන්න දැන් 7 8 කියන්නේ මොන මේ මේ වගු දෙකේ මොන එකටද දෙන්න ඕනේ මොන පැත්තටද 8 78 කිව්වම මොන පැත්තටද දෙන්නේ 1 ව නෑ නෑ මම හිමාශකෙන් අහන්නේ අනිත් අයගෙන් නෙමෙයි අහන්නේ 1 ව 8 එන්නේ මේ පැත්තට නේ මේ පැත්ත මොකක් කියතේ එතකොට 1 ව 8යි हिमाश तवे कदम पटल गिंदा
පනස් හතර පනස් හතර කියන්න බලන්න මේක සංඛ්‍යාව එකේ වට කීයක් එනවද දහය වට කීයක් එනවද කියන්න බලන්න හා හා අම්ම දිහා බලන්න මේ පැත්ත මේ පැත්ත බෝඩව දිහා බලන්න කියන්න පුතේ පුළුවන් 10 5 1 නම් 4යි. ආ ඔය කිව්වේ 54. very good. 25 25 23 කියන්න බලන්න ඒ සංඛ්‍යාව. 23. පුළුවන් පුළුවන් ඔයාලට පුළුවන් කියන්න. 2යි 1ව 3යි 23යි. 10 10ව 2යි 1ව 3යි. මට කියන්න 14. 14 කියන්න බලන්න 14. हरी संख्या मेन मेहम लिया बेरी कौर हरी कौर मारी इन बेरिकेने बेरिकेने की इन क्या බැරිකෙනෙ කොහොමද එකට කියන්න ඕන අනේ මට බෑ ටීචර් කියලා කියන්න ඕන එතකොට කියලා දෙනවා ටීචර් හරි දැන් අද ඉන්නවනේ මෙතන කට්ටියනේ දැන් ගොඩක් අය මයික් මේ වීඩියෝ ඔන් කරලා නැහැ තේරුණා ටීචර් क्लास अत्ता
Teacher.
Peter. Teacher. Teacher.
මැඩම් කියන්න. මම මැඩම් කියන්න. මැඩම් මං දෙන්නුනේ මැඩම් මැඩම් teacher Setu, Setu, Setu mungkin, Setu mungkin, Setu, Setu, Madam, Madam. කවුද හනින්ද නැගිනේ ළමයා ටීචර්
අදනි දෙවපුතේ සිග්නල් ප්‍රශ්නයක් හින්දා ටීචර් සම්බන්ධ වෙන ටිකක් අමාරු නා. සමහරක් අය නම් ගිහින් වගේ නේද? හරි. අපි කතා කරේ කොතනද? අපි කතා කර කර හිටියේ අන්තිමේට. සංඛ්‍යා 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 නේද? ඕ. ඕ පුතේ. මට ඩේට නැති වුණ හින්දා පන්තියට නෑ. ඔව් ඔපතේ ඔව් මැඩම් කියන්න පුතේ දැන් කමෙන්ට් එක අරින්න දැන් ජොයින් වුනේ එහෙමද හා හරි හරි අපි මේ යමු ඉස්සරහට අපි සංඛ්‍යා පාඩමෙන් හිටියේ නේද චුටි වෙලාවක් ගන්නම් ඔයාලගෙන් හොඳද දැන් අපිට අද පාඩම ඉවර කරන්න බැරි වෙනවා මේ පාඩම අද අපි ඉවර කරනවා බැරි වෙනවා හරි අපි අද නේද හිටියේ පුතේ ඔතන කතා කරේ ඔය හරි එන්නේ ගණක පෙත් ගණක මොකක්ද කියන්න බලන්න නම කියන්න බලන්න ගණක පෙතක දක්වමු ආ ගණක පෙත ගණක පෙත හොඳේ ගණක රාමුවයි ගණක පෙත කියන්න බලන්න මෙතන සංඛ්‍යාව කීයක් තියෙනවද කියලා 10 ඒවා කීයද 1 ඒවා කීයද කියන්න බලන්න කම්මලි නැවී කියන් බලන්න කියන්න බලන්න එකේවා පහයි පහයි හතරයි හතරයි කීයද එතකොට 44 45 නේද 45 ඔව් පහයි කොහොමද කිව්වේ 45 කියලා දහයේ දඬු නේද දහයේ දඬු හතරක් තියෙනවා එකේ කැට පහක් තියෙනවා තියෙනවද ඔන්න දැන් කම්මැලි කමෙන් ඉන්න බබාලා ටිකක් මට පේනවා අන්න මන් දැන් නම කියන්නද නිකන් ඈලි මෑලි වෙලා වගේ ඉන්නවා ටීචර් ගණන් ටීචර් 10 ඒවා තියන්නේ හතර ඔව් 10 ඒවා හතරයි හා එකේවා කීයක් තියෙනවා පහයි दंडुवलिंगे दंडुवलिंग दांडू वाली आगे किये थे दाहे दांडू किया थी ना थे दाहे आई विस्साई तिहाई ने थे तुनात्ती है ना ने अभी तिहाई केला किया ना कैटा किया थी ना थे तुनाई कैटा तुनाई इतकोटे किये थे तीस तुनाई दंडुहाली ना ना पेटियो मेक करे ना हाँ तीस तूना मांगी है इधर वेडिंग केदर वेड टा इधर वेडिंग केदर वेड टा ओ को बालन पहला ना बालन हाँ सेना दी हाँ हरी पुत्ते हरी तीस तूना कर ला ना इधर हरी සමන්න අපි මේක හඳගමු 33 තියෙන අය එහෙනම් මේ සෙනදී 43 අඳින්න 43 33 ඇඳලා තියෙන අය 43 අඳින්න අනිත් අය 33 අඳින්න සයන පුතක් කියවෙන්නේ නම මේ ඒ
දෙකේවා කීයද 10වා කීයද කියලා අඳින්න බලන්න අඳින්න කිව්වේ මං ඈ කම්මැලි නොවී අඳිමු අපි කම්මැලි නොවී අඳිමු අපි පිටිස්සුව කර හැටිකෝ दहायानवे දඬු තුනක් අඳිනවා. ඒ දඬු තුනක් අඳින්නේ 30 තියෙන නේද? 30 තියෙන හින්දා අපි දඬු තුනක් අඳිනවා. දඬු තුනක් ඇඳලා එකේ කැට අපි අඳිනවා තුනක් නේ 33ට හින්දා ඔන්නම ඇඳග 33 ඇඳලා තියෙන අය දෙකම අඳින්නේ නැහැ එක්ක 33 නැත්තම් 43 කියන දෙකෙන් එකක් අඳින්න ඔව් මම ගෙදරට දුන්නයි ගිය සතියේ නේද ටිකක් මෙයා කරන් යන්න හරි හරි මං හිතන්නේ ඇඳලා ඉවරයි දඳිනවත් තාම ජගගුන් ඉවරයි ආ හරි පැටිය හරි හරි තුනක් අඳින්නකො මම දැන් දෙකම ලිව්වා සිද්දුකි ආ හොඳයි පුතේ හොඳයි හරි ඔන්න බලන්න ඊළඟට ටීචර් සෙනෙන්දි වරයි හරි පැටිය හරි සෙනෙන්දි හරි ආ සෙනෙන්දිට නේද මම 43 අඳින්න කිව්වේ කියන්න බලන්න කොහම දැන්ද 4 10ව 4යි 1ව 3යි හරි හරි පැටිය හරි 10ව 4යි 1ව 3යි හරි මේක බලන්න දැන් කරන වැඩ නම් මේක බලන්නකෝ ඉස්සෙල්ලා නවත්තලා නවත්තලා බලමු ඊට පස්සේ ටීචර් ලියා ගන්න වෙලාව දෙන්න බලන්න මේකේ 10ව කීයක් තියෙනවද දඬු කීයක් තියෙනවද කීයක් තියෙනවද දඬු හරි බලන්න බලන්න මේ පැත්ත බලන්න ඊට පස්සේ ටීචර් දෙන්න संख्या ඔන්න ඕක දැන් අපි ලියලා ඉවරයිනේ ඔන්න ඕක සංඛ්‍යා පෙත්තක දක්වන්න ඕනේ හැබැයි ඉලක්කම් වලින් හරිද ඉලක්කම් වලින් කියවන්න බලන්න මෙතන තියෙන සංඛ්‍යා ටික සංඛ්‍යා ටික කියවන්න බලන්න 15 50 60 70 80 උදාහරණ ඔන්න තියෙන උදාහරණයක් ටීචර් කරලා පළවෙනි සංඛ්‍යාව 15
බලන්න 15 එක ඒවා කීයද පුතේ? संख्या हाँ वगे तमाइ पुते मे रव मेती संख्या टिकर किन मित्र संख्या इलाका किन पहा वगू कि संख्या पहाने हर अभी मेन मेहम टीचर कर लीन मे एक् किला संख्या वलियन पहालव उन्होंने उदाहरण की इसला लिया नियम पुते अभी होंगे वो विद्यटम उदाहरण कीला लियला वो कैंदे इट पास मग पुता इतर हतर करम अंदे वो विद्यटम लिया उदाहरण हर पेटी हरी ओके लिया इट पास अरवागे संख्या पोड़ अंदीन मे वे चूटी बट अंदीन इलाक मेलिया दंडी कटाई अंदीन है टीचर दहा कर संख्या उदाहरण कराने उदाहरण कराना मेन मे इकाई देखा तुना हतर ये संख्या हतर कर लमती करा दहासाइना दहासाइना विसट करा कमल नवी करमु करला मेकतुला बलला पंती इवर करना मे पाड़ी इवरा ये इंद कर बल करल इवरा पेन अनुटे हरी अपी लंग त्यागा मो सितुकी नेद हर पेटियो सानुकाई सितुकी अपी लंग त्यागा मो इट पस्से टीचर बोर्ड के लिए ना कोटा हरी ना हरी दागा अंदित हाँ मैडम है मैं करूँ अपी
मैडम क्या मत ये कर अंडे दे हाँ पेटी हाँ क्या मती था क्या वक करन रामांडे इवर ऐसे पटियो ओ मांडे अनिता ऐसे इवर ऐसे पुत्ते इवर ऐसे अनिता टीचर हरी हरी करम करम आपी तब कुछ चल वेला वक कौन है दर नाड़ी पाहा हाँ हरी मुझे कराने को
टीचर बाबर नहीं वर आई टीचर हिमाची वड़ा टीचर अपित इवर आई දැන්නම් වෙලාව ඇති පුතේ අපි බලමු බලල ඉවරලා මැඩම් මේ ගගනි හොඳයි පුතේ හොඳයි සිතකි ගගනි හොඳයි අපි දැන් බලමු බලමු කොහොමද වෙන්නේ කියලා හරි 15 අපි දන්නවනේ නේද 15 අපි දන්නවද ඉස්සෙල්ලා අපි 15 කරානේ 1යි 5යි ඊට පස්සේ 50 50 ඕන දැන් මේ සනුක කියන්න බලන්න කොහමද 50 ලිව්වේ ඔයා කොහමද මේ දෙකට දැම්මේ මේ වදකට 1.5 හරි හරි මල් සනුකගෙන් ඇහුවේ අනිත් අයගෙනුත් අහනවා මල් සනුක කියන්න බලන්න ස්ථානයට 0.5 10 ස්ථානයට 5 50 හා අන සනුක කියනවා 1 ස්ථානයට 0.5 10 ස්ථානයට 5 හරි හොඳයි පුතේ අපි බලමු අය කවුද කියන්න බලන්න මට ගගනි කියන්න බලන්න පුතේ 50ම සංඛ්‍යාව සෙලෙන්දි ඉවරයි හරි සෙලෙන්දි ගගනි 1.5 හා ඔන්න ගගනිත් කියනවා 10ව 5යි 1ව 0.5යි කියලා හරි ඔකිට කියන්න බලන්න ඔකිට කියන්න බලන්න ඔකිට කියන්න බලන්න පුතේ අපි බලමු ඔව් 1ව 0.5 නේද එකට අගයක් දීලා නැහැ 1ව 0.5 10ව 5 සංඛ්‍යාව 50 ඔන්න ඔහම තමයි අපි සංඛ්‍යා පෙතේ දක්වන්නේ ඊළඟ සංඛ්‍යාව කීයද ඊළඟට ඔයාලා කීයද ලිව්වේ 74 74 74 මට කියන්න බලන්න සිතුකි කියන්න බලන්න 74 මොකද්ද මඩ 74 කියන්න බලන්න කොහමද ලිව්වේ 10ව 7යි 1ව 4යි 10ව 7යි 1ව 4යි හරි අපි බලමු පුතේ අනිත් අයත් කොහොමද කියලා දමිදු දමිදු කියන්න බලන්න පුතේ 74 කොහමද ඔයා ලිව්වේ 74 හරි කියන්න බලන්න 74 කොහමද ලිව්වේ ඔයා කියන්න සෙනෙන්දි 10ව 7යි 1ව 1ව 4යි
අන්න හරි 10ව 7යි 1ව 4යි 74යි නේ හරි ඔන්න ඔහම තියනවා නම් හරි දාගන්න හරියක් දාගන්න නැත්නම් අම්මට හරි කියන්න හරියක් දාන්න කියලා ඊළඟට 28 කොහමද 28 ලිව්වේ 28 කොහමද ලිව්වේ කියන් බලන්න ඔක්කොම 1 නෙමෙයි 10ව 2යි 1ව 8යි හරි හිමාෂ කියන්න බලන්න මට 28 කොහමද ඔයා ලිව්වේ කියලා 10ව 2යි 1ව 8යි 28යි ආ 1ව 8යි 28යි හරි 10ව 2යි 1ව 8යි 28යි ඊළඟට 33 නේ 33ද කරේ ආ 33 කියන්න බලන්න මොකද සෙනෙන්දි කියන්නද ආ සෙනෙන්දි කියන්න බලන්න 10ව 3යි 1ව 1ව 3යි ආ ඒකද මම බලේ මොකද සෙනෙන්දි બ્લોක් උනේ කියලා 33 නේ නේද දෙකම එකයි 10ව 3යි 1ව 3යි හරි දැන් ඔන්න ඔය වගේ ඔයාලගේ ඔය හතරම හරිද ටිච ඔයාලගේ ඉතල එකක් ලියන්න කියලා කිව්වා මට සෙනෙන්දිගේ ඔක්කොම හරි ආ සෙනෙන්දිගේ ඔක්කොම හරි සෙනෙන්දිගේ ඔක්කොම හරි හොඳයි මේ එහෙනම් ඔන්න තව ටිච තුනක් දෙනවා ඒ තුන ඔයාලා ගෙදරින් කරන්න ඕනේ හොඳයි එතකොට ඔන්න අපිට දැන් සංඛ්‍යා පෙතක හොඳටම හොඳ දක්වන්න පුළුවන් ඔන්න එක කියලා තියලා ලියා ගන්න පස්සේ අදින් හොඳේ 41 ඔන්න පළවෙනි එක 41 දෙවෙනි එක 85 85 පළවෙනි එක 41 පුතේ පළවෙනි එක 41 හන්ද දෙවෙනි එක 85 මඩම එතකොට පළවෙනි එක එහෙම පළවෙනි එක 41 85 තුනක් දෙනවා පළවෙනි එක ඔන්න සංඛ්‍යා පෙතක දක්වන්න තියෙන්නේ හොඳ පළවෙනි සංඛ්‍යාව 41 දෙවෙනි සංඛ්‍යාව 85 ඔව් තුන්වෙනි එක තුන්වෙනි සංඛ්‍යාව 93 ඔන්න ඔය සංඛ්‍යා 3 ගණක පෙතක දක්වන්න ඕනේ. දැන් අපි ඔය දැක්කුවා වගේ ගෙදරින් දක්වන්න ඕනේ. ඔන්න සංඛ්‍යා 3 41 85 93 ලියාගත්තද? දැන් නෙමෙයි ගෙදරින් කරන්න. හරි දැන් මට කියන්නකෝ බලන්න අපි මේ කරපු පාඩමෙන් තේරුම් නැති තැනක් තිබ්බද? තේරුම් නැති තැනක් තිබ්බද? අද අපි ගණක පෙත්තේ කොහමද ගණක පෙත්තේ අඳින්නේ? සංඛ්‍යා කොහමද දක්වන්නේ කියලා තේරුම් නැත්තම් කියන්න බලන්න කවුරුම හරි. කොහ කතා කරු? කියන්න.
ටීචර් ගණක පෙතිද කරන්න තියන්නේ? ඔව් පුතේ ඔස ඉලක්කම් වලින් දක්වන්න තියෙනවා අපි ඔය කරේ. අපි කරපු විදිහටම ඉලක්කම් වලින් දක්වන්න තියෙනවා. හරි. මඩම් වගුව ගහලා ඉලක්කම් ඔව් පුතේ. මඩම් ඔව් පැටිය කියන්න දමිදු වගුව ගහලාද? ඔව් වගුව ගහලා දැන් අපි කරේ ඔය සංඛ්‍යා වගුව ගහලාද? ඔපතේ ඔසගුව ගහලා වගුව ගහන්නද? ඔව් ඔව් අපි කරා වගේම වගුව ගහන්න ඕනිද? ඔව් වගුව ගහමු. වගුව ගහලා ලියමු. හරි. කරවුවා. ආ කරවුවද? ආ මං ගෙදරින් කරන්න කියලා. කරලින් කරන්නද? හරි හරි. කරපොය හොඳයි. දැන් ඔන්න ගෙදර වැඩන්න දුන්නේ මං ගෙදර වැඩ බලන්න පස්සේ. මම දැන් කියන්න ගිය සතියේ දුන්න ගෙදර වැඩ කරාද? මොනවද දුන්නේ ගෙදර වැඩ මම? මොනවද දුන්නේ? සෙනෙන්දි කියන්න බලන්න මොනවද දුන්නේ ගෙදර වැඩ? මම කියද ටීචර්? මකද්ද? මම කියද? ගණිතේ ගණිතේ වල ගෙදර වැඩ දුන්න නේද ගණක රාමුවල රඳින්න ගණකට ආ ගණක රාමු ඇන්දද හරියටම ඕටි ගණක රාමු නෙමෙයි දුන්නේ ගණක රාමු තමයි පාඩම එවනට දුන්නේ ගණක කැට දුන්න නේද නා හරි මං හිතනවා ඇන්දලා ඇති කියලා ඇන්දද ලක්කන් දුන්නේ 15 28 ආ සංඛ්‍යාපත දක්වන්න නේද 50 64 ඔව් දඩු හා කැට වලින් දක්වන්න දුන්නේ නේද? ඔව්. හා. හරි. දැන් ඔන දන්නවා දඩු කියන්නේ මොනවද? කැට කියන්නේ මොනවද කියලා දන්නවා. හැමෝම දන්නවනේ දැන් නේද? දණ්ඩක් කියන්නේ 10 ඒවා. කැට කියන්නේ 1 ඒවා. හරි. එහෙනම් දැන් මේ වෙනකන් දැන් කරපු පාඩම තේරුම් නැති කවුරු හිටියද? හිටියද? නැතිද? හරි දැන් අලුතෙන් ආපු දුවල පුතාලත් ඉන්නවනේ එයාලට එයාලට ටීචර් ටියුට් එක දැන් එවන්නම් ඔයාලගේ ගෲප් එකට ඔයාලා ඉන්නවනේ සම්බන්ධලා ගෲප් එකට ඒකට එවන්නම් ඊට පස්සේ බලන්න ප්‍රින්ට් අවුට් එකක් අරගෙන හරි බලන්න ඔයාලට කොතනද අමාරු කියලා මොකද මේ ගණන් මුල් පාඩම් යන්නේ දැන් ලබන සතියේ වන්න අපි අලුත් පාඩමක් පටන් ගන්නවා අලුත් පාඩමක් ලබන සතියේ පටන් ගන්නවා අපි ඒකට සූදානම් වෙමු. හරි නේද පුතේ? එහෙනම් ඔන්න ටිකක් වෙලාව ටීචර් ගත්ත වැඩිපුර අපි දැන් යමු. අයිබෝවන් අදනේ දුවේ පුතේ. බුදු සරණයි ඔයාල හැමෝටම. ටීචර් පරිස්සමෙන් ඉන්න. හරි. අබන් ටීචර්